දවසක් සිළු දනට අද අපි පොඩ්ඩක් ඉන්නේ ඉතමත් ප්‍රශ්නේ තියෙන වියලි කලාපයේ වියලි දේශගුණයක් තියෙන කලාපයේ මේ නැති වටෙන්ම ඕගලන්ට අපි ඉන්නේ වයඹ පළාත. වයඹ පළාත කියන්නේ සාමාන්‍යයෙන් ඕගලන්ට හිතන විදිහට මේ පළාත කියන්නේ සාමාන්‍යයෙන් අවුව ගොඩක් තියෙන තැනිතලා විතරක් තියෙන කළු ගල් හැමතැනම ඒ වගේ දේශගුණයක් තියෙන පැත්තක්. ඉතින් අපිට පුදුමයි අපි මේක දැනගත්තට පස්සේ අපි අද ඔකලංව එකයි යන්න හිතාගෙන ඉන්නේ මේ වයඹ පළාත කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවට ඒ කියන්නේ කිලෝමීටර් 10ක් විතර අවටින් පිහිටලා තියෙන සුන්දර දියැලක් බලන තමයි අද එකයි යන්නේ. දියැලේ නම මම එතෙන්ද ගියාම කියන්නම්. ඊට අමතරව දැන් අපි දැන් මේ ඉන්නේ ඒ දියැලට යන මාර්ගේ කුරුණෑගල ඉඳන් මාර්ග දෙකක් තියෙනවා. එක මාර්ගයක් තමයි කුරුණෑගල කොළඹ. ඒ හය මාර්ගය කුරුණෑගල ඉඳන් යනවා නම් පොතුහැර දුම්රිය ස්ථානය පාරේ හැරලා යන්න පුළුවන්. අනිත් මාර්ගය කුරුණෑගල නාරම්මල පාර නාරම්මලට කලින් හැරිලා යන්න පුළුවන්. දැන් අපි ඉන්නේ උඩුගම. ලස්සන වෙල්ලායක් තියෙනවා. ඔයගලන්ට පේන්න පුළුවන් මගේ පිටිපස්සෙන් කෙලින්ම තියෙන කන්දක්. ඒකට එහා පැත්තේ තව කන්දක් තියෙනවා. වාසින්ගෙන් අපිට දැනගන්න ලැබුණ මේ ඉතාමත් පැරණි ඉතිහාසයක් තියෙන කඳු ගල් කඳු දෙකක්. ඔය මගේ පිටිපස්සෙන් කෙලින්ම තියෙන උඩුගම කන්ද. ඒකත් එක්ක මේක කඳු යායක්. ඒ කන්දත් එක්කම මං අත පැත්තේ තව එකක් තියෙනවා. ඒක ඇවිල්ලා ඒකට කියන්නේ අල්ගම කන්ද. අපි දැන් ඉන්නේ උඩුගම. අපිට තව කිලෝමීටර් 5ක් විතර දුරක් යන්න තියෙනවා ඒ සුන්දර දියැල බලන්න. අපි යන් ඉස්සරහට අපිට එක රැඳී ඉන්න දියල් ආසන්නයට යන්න කලින් අපි ඕගොල්ලන්ට පොඩි දේවල් ටිකක් තියෙනවා කියන්න. මොකද සාමාන්‍යයෙන් කුරුණෑගල නගරේ ඉන්න ප්‍රදේශවාසීන් පවා වැඩි උගක් අය දන්නේ නැහැ මේ දියල් ගැන. අපි පාර හොයාගන්න යනකොට කීප දෙනෙක්ගෙන් අහුවා. උගක් අය දන්නේ නැහැ. ඉතින් මේක ටිකක් සංකීර්ණ ස්ථානයක්. කවුරුත් හිතන්නේ නැති බලාපොරොත්තුක තියෙන්නේ. අපි ගිහලා ඉතුරු ටික කතා කරමු. වදාකඩ ඇල්ල. මේක හරියටම තියෙන්නේ වදාකඩ ගම්මානේ. උස මීටර් 6ක් විතර තියෙනවා. ඉතින් මේ දියැල්ල අද නම් එච්චර සක්‍රීය වෙලා නැහැ. මොකද සාමාන්‍ය අපි හැමෝම දන්න විදිහට වයම් පළාතේ එච්චර වැසි සහිත පළාතක් නෙවෙයි. ඉතින් වර්ෂාව ගොඩක් අඩුයි. එක දිගටම දැන් මාස ගානක ඉඳන් තෑවිල්ල. තැනින් තැන ඉතිරි වෙච්ච පාරවල් විතරයි තියෙන්නේ අදට අපිට දකින්න. හැබැයි
සක්‍රිය වෙච්ච දවස්වල ඉතාමත් ලස්සන වාර්ෂිකව කඩාහැරෙන දියැලක් විදිහට තමයි ගම්බු මේක හඳුන්වන්නේ. මේ වඩාකඩ ඇල්ලේ ප්‍රධාන ජල පෝෂක කොටස් තුනක් තියෙනවා. එකක් ගින්නේරිය, ඇඳගඩ සහ උඩපොළ කියන ජල පෝෂක කොටස් තුන එකතු වෙලා වඩාකඩ ගම්මානේ ඒ තුනම එකට එකට මුණ ගැහිලා එතනින් එහාට තමයි මේ මීටර් 6ක් දිගට මේ දියැල්ල ප්‍රධාන වශයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ පළාතේ අපිට දැනගන්න ලැබිච්ච විදිහට يعني ප්‍රධානම හේතුව يعني වැසි නැති වුණත් මේක සාමාන්‍ය සක්‍රිය දියැලක් ඒත් මේ මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් සමහර විපර්යාස හේතුවෙන් තමයි මේකේ අද මේ ප්‍රමාණයට විතරක් ජලය ඉතුරු වීමට හේතුව. වටපිටාව සාමාන්‍ය කෙනෙක් හිතන්නේ නැති දේවල් හිතන්නේ නැති ජෛව විවිධත්වයකට හිමිකම් කියන ඒ වගේම විශාල ශ්‍රී ලංකාවට ආවේනික සහ ආවේනික නොවන සතුන් ජීවත් වන ඉතා ලස්සන පරිසරයක්. සාමාන්‍යයෙන් මේ දියැලවට අපිට දැනගන්න ලැබිච්ච විදිහට ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වලි කුකුල්ලුන් විශාල ප්‍රමාණයක් නැතිසෙනවා. ඒ වගේම කලාතුරකින් දැකිය හැකි දිවියා ගෝණ වැනි සතුනොත් මේ යවට දකින්නට ලැබෙන. ඉතින් ඒ වගේම ශාකමය පැත්තෙන් කිව්වොත් අපි කවුරුත් කන්න කැමති ගල් සියඹල වලට ගොඩාක් ප්‍රසිද්ධ පැත්තක් මේ යවට ගොඩාක් ගල් සියඹල ගස් වැවෙනවා. ඊට අමතරව ගොඩාක් විශේෂ ශාක මේ යවට අපිට දකින්න පුළුවන්. මේ දේවල් තව ඔබට ආරක්ෂා කරගන්න නම් මේ තැන්වලට එන්න. හැබැයි මේවා කුණු දාලා මෙතන අනවශ්‍ය විදියට හැසිරিলা ඒ කිසිම කටයුත්තක් නැතුව මේ දියැලට ඇවිල්ලා මෙහි සෝභාසිරිය නරඹලා නාලා ඒ සතුටව විදලා නැවතත් තව කෙනෙකුට එන්න පුළුවන් ආකාරයේ පරිසරයක් හදලා ඔබ යනවා නම් එයයි අපේ බලාපොරොත්තුව. ළඟදි වෙච්ච සිද්ධියක් තියෙනවා, මීතොට මුල්ල සිද්ධිය. පොඩි පොඩි කුණු කෑලි වලින් තමයි මේ විශාල කුණු කන්ද එකතු වෙලා තියෙන්නේ. ඉතින් අපි කැමති නෑ තව තැනක් ඒ වගේ ස්ථානයක් වෙනවා දකින්න. ඉතින් හිතුණා ගියා අපි කොවිලත් උත්සාහ කරන්නේ ඔබට ලේසියෙන් ළඟා වීමට හැකි ඒ වගේම සුන්දරත්වයේ විදිය හැකි
නිදහස් මනසකින් ඔබට කාලයක් ගත කරන්න පුළුවන් ස්ථාන ඔබ වෙත රැගෙනීමට. ඉතින් අපි මේ සුන්දරත්වයේ අත්විඳිනවා වගේම අපි මේ ඔබට නරඹන්නට ලබා දෙන්නේ ඒ සුන්දරත්වයේ පමණක් ඔබට අත්විඳීමට මිසක් ඒ පරිසරයේ වන සතුන් ශාක ඒ කිසි දෙයක් විනාශ නොකර තවත් પરම්පරා කීපයකට මේ සුන්දරත්වයේ දැක ගන්න අවස්ථාව ලබා ගැනීම සහ ඔබගේ දැනුම වර්ධනය කිරීම සඳහා. මොකද එහෙම දැනුම ගැන කියන්නේ සාමාන්‍යයෙන් අපි හුඟක් වෙලාවට පොඩි ළමයකින් ඇහුවත් කොහෙද දියැල්ලා තියෙන්නේ හුඟක් අය කියන්නේ කන්දවල බදුල්ල මහනුවර කඳු පළාතට. ඒ වුණාට මේ වගේ වියලි කලාපේ තනිතලා බිමක් බලන බලන හැම පැත්තෙම පොල්ගස් ඒ හැම ඒ වගේ තිහාවක මේ වගේ ලස්සන දියැල්ලක් තියෙනවා කියලා අපිට හිතන්න කවුරුත් හිතන්නේ නැහැ. ඉතින් හොයන්න දැනුම හම් වෙන්නේ නැහැ නිකන්. ගොඩක් එව්ව තමයි හම් වෙන්නේ. ඉතින් පුළුවන් වෙලාවක ඇවිල්ලා බලන්න. එන්න කලින් ගොඩක් හොයලා බලන්න මේක සක්‍රිය වෙන්නේ කොයි කාලද? සාමාන්‍ය වර්ෂාවක් තියෙන කාලෙක ඇවිල්ලා සුන්දරත්වයෙන් ඉඳගෙන සතුටු වෙලා යන්න. ඉතුන කියන්නේ